ඔය වැලි කන්දේ නගින්න හරි අමාරුයි. මොකද හේතුව කියනවා වැලි ටික කඩන් වැටෙනවානේ. දුරු සත්තුන්ට හානියක් වෙන්න පුළුවන්. ඉන්න මේ ඔයාලා දකින්නේ පොඩ්ඩ ඉන්න. මේ තියෙන්නේ. දැක්ක නේද? ඒ මොකක් තියෙන්නේ? එහිලීනියන්ගේ විතරයක්. ඔයාලට හරියට මෙන්න මේක පේනවද? හොඳට. මෙන්න මෙයාලා හිටපදන ජරා කරලා තියෙන ආකාරය. ඉතින් මෙතන පොඩි විතරයක් ඇතුළේ මේ තියෙන්නේ. දැක්කද? කාටත් කරදරයක් නැතුව මේ හැමතැනම හදලා තියෙන්නේ. වැහිලීනි කූඩු. හරි කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න අපි අද ලස්සන වීඩියෝයක් කරන්න හදන්නේ. ඒ තමයි ලංකාවේ තියෙන ඔබ දැකලා නැති අහලා ඇති තවත් සුපිරි ප්ලේස් එකකට යන්න තමයි හදන්නේ. මම දැන් යන්නේ වැහිලීනි කූඩු බලන්න. එහෙනම් TV කැලුම් ට්‍රැවල් මික්ස් බලලා ඔයාලා තාම නැත්තම් යටින් තියෙන රතු පාට සකර බයිට්ස් එක ඔබාගෙන යන්න. හරි එහෙනම් අපි අම්ම වීඩියෝ එකට වැඩි වෙලා කතා කරන්නේ. මේ අපි යන්න හදන්නේ අද කොහෙද කියනවා නම් එහෙම අලුත්ම සුපිරිම ප්ලේස් එකට යන්න හදන්නේ. මේ තමයි බදුල්ලේ තියෙන ලස්සනම වැව්වකට ආසන්න වෙලා තියෙන තවත් සුපිරිම ප්ලේස් එකක්. ඒ තමයි වැහිලීනි කූඩු ගණනාවක් තියෙන මෙතන මේ වැලි ගොඩක් ගොඩ කරලා තියෙන ස්ථානයකට අපි එතන තමයි දැන් බලන්න යන්න හදන්නේ. එහෙනම් වැඩි වෙලා කතා කරන්නේ නැහැ. අපි එතෙන්ද කියලා වැහිලීනි කූඩු ටික උදේම බලමු. එයාලා ආදරෙන් කොහොමද ඉන්නේ කියලා. යන ගමන් තමයි ඉන්නේ. ඒ කූඩු ටික බලන්න. මගෙත් එක පොඩි ශගේක් ඉන්නවා. දැක්ක නේද? එන්න යාළු. යාළු. මේ දඩෝරියා තමයි මගෙත් එක්ක යන්නේ දැනට. අඩෝ. යන් එනං ඈ. සතුන කරදර කරන්න බෑ. කැලයක් මැදින් යන්න තියෙන්නේ. ඔරිම අමාරුයි. ආතල් ලැබෙයි ඈ. ට්‍රැවල් එකක් කරනවා කියන්නේ ලංකාවේ සුපිරිම ප්ලේස් එකකට ගිහිලා ඒකත් මාර මාතල් එකක්. කැලයක් මැදින් ගිහිල්ලා සුපිරි ප්ලේස් එකකට අපි දැන් යන්න හදන්නේ. මෙන්න එහෙනම් අපි දැන් යන්න ගන්න තොක්කම. අර උඩ පේන කඳ තියෙන්නේ. ආන් එතන තමයි තියෙන්නේ. ඒ වැහිලීන කූඩු ටික. මෙන්න මේ තියෙන උඩ තමයි තියෙන ප්ලේස් එක. ගිහිල්ලා බලමු. ඔය වැලි කන්දේ නගින්න හරි අමාරුයි. මොකද හේතුව කියනවා වැලි ටික කඩන් වැටෙනවානේ. දුරු සත්තුන්ට හානියක් වෙන්න පුළුවන්. එනිසා අපි එතනට යන්න පුළුවන්ද කියලා විතරක් බලමු. සුපිරිනේ. ඒ තියෙන වටපිටාව ලස්සනයි. එයාලා ඉන්නේ මෙන්න මෙතන. පොඩ්ඩක් ඉන්නකෝ. එතන යන්න අමාරුයි. අපි ඒ නිසා වෙන ප්ලේස් එකක් තෝරගත්තා. නගින්න පුළුවන්ද කියලා විතරක් බලමු. මං හිතන්නේ මෙතනින් නගින්න බැරුව ඇති. හරි අමාරුයි කටුක ජීවිතයක් තියෙන්නේ. ඔයාලට පේනව නේද අන්න උඩ තියෙන. එතන පොඩක් ඉන්න. මම ඔයාලට ওই ටික වටපිට ලස්සනටම පෙන්නන්නම්. ඉන්න මෙතන යන්න තියෙන්නේ අට ගේමක් දෙන්න. ඔයාලට පේනවද අන්න අතන තියෙන පොඩියට හිල්. අන්න ඒ වගේ තමයි ඉන්නේ. කෑ ගහන්න නේද ළඟට ගිහලා බලමුද? පොඩ ඉන්න ඈ. පට්ට අමාරුයි මෙතනට නගින්න. අතාරපු ලොකු වැලි කන්දක් තමයි තියෙන්නේ පුතා. වඩාගෙන ගියොත් ඉතින් පහල තමයි. මේ තියෙන්නේ පොඩි ටිල්. මෙන්න මේ වගේ තමයි යාලා ඉන්නේ.
අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලස්සන සුපි ප්ලේස් එකට. මේ තියෙන්නේ මම කියප වැහිලිනේ කූඩු තියෙන ලස්සන ප්ලේස් එක. මේ මගේ පිටිපස්සෙන් තියෙන එයාලා ඉන්න වාසස්ථානය තමයි. මේක තමයි කාටවත් කරදරයක් නැතුව මේ හැමතැනම හදලා තියෙන වැහිලිනේ කූඩු. මේ එයාලගේ ඉන්න තැන. ඒ නිසා දැනට ඒ කට්ටිය උදේ පාන්දර කෑම හොයාගෙන ගිහිල්ලා ඉන්නේ. මේ වෙලාවට නැහැ ඒ කට්ටිය. මේ කූඩු වස්සේ නැහැ. බලමු හිටියොත් කැමරාවට අහුනොත් මම ඔයාලට පෙන්නන්නම්. මොකද හේතුව කියනවා නම් ඉතින් සත්තුන්ට කරදර කරන්න හොඳ නැහැනේ. එයාලත් අහිංසක සත්තුනේ. ඒ නිසා එයාලත් අපි වගේ ජීවත් වෙන්න කැමති. නේ? අපි වගේ ජීවත් වෙන්න කැමති නිසා අපි එයාලට හානියක් කරන්න හොඳ නැහැ. ඔයාලට හරියට මෙන්න මේක පේනවද? හොඳට මෙන්න මෙයාලා හිටපු තැන ජරා කරලා තියෙන ආකාරය. මේ තියෙන්නේ. අනේ විදිහට තමයි යාලා ජීවත් වෙන්නේ. මේ සෑම කූඩුවකම සාමාන්‍ය වැහිලීනියෝ ඉන්නවා. මේ ලොකු වැලි කන්දක් තියෙන්නේ. පේනවනේ. අහිංස සත්තු ලංකාව ඔයාලා මෙහෙම ඉන්නව දැකලා තියෙනවද? දැකලා සමහරක් අය ඇති. නමුත් ගොඩක් කටි දැකලා නැහැ. ඒ දැකලා නැති නිසා තමයි මම ඔයාලට අද ගොඩක් මේක පෙන්වන්න කියලා හිතුවේ. මිනිස් වගේම සත්තු ජීවත් වෙනවා කියලා දන්නවද? අහලා තියෙනවද? දැන් මේක යන්න බෑ. ඒ නිසා මම ඒ නිසා පොඩි බලක් හරින තමයි යන්න හදන්නේ. නැත්තම් මේ අනේකර මේක පල්ලම තියෙන්නේ. එනවනේ. කිසිම සතෙකුට කරදරයක් කරන්න හොඳ නැහැ. හොඳම උදාහරණ තමයි මෙන්න මේ ඔයාලා දකින්නේ. පොඩ්ඩ ඉන්න. මේ තියෙන්නේ. නැක්ක නේද? ඒ මොකක් තියෙන්නේ? ඇහිලීනියන්ගේ බිත්තරයක්. ඒ නිසා එයාලට පාඩු වෙ ඉන්න දෙන්න ඕනේ. මේක අර පොඩ්ඩක් අර පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. මොකද වැලි ටික කඩාගෙන යනවා පල්ලහැට. ඒ නිසා මේ ටික යන්නේ නැහැ. ඒව ආරක්ෂා වෙලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ හරි යනවා. මං ඔයාලට පෙන්වන්න නේද මෙතන පොඩි බිත්තරයක් ඇතුළේ මේ තියෙන්නේ. දැක්කද? ඒ තමයි සත්තුන්ගේ එයාලා ආරක්ෂාවට එයාලගේ බිත්තර එයාලම තියලා තියෙන. හැබැයි සතුන්ගේ මේක පරිස්සම් කරගන්න අමාරුයි. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් මේ නයි පොලොංගු આવොත් මේවා ඉතින් විනාශ කරනවා. ඒ නිසා මේම දැක් දැක්කොත් කවදාවත් කරදරයක් කරන්න එපා මේ සත්තුන්ට. අහිංසක සත්තු වෙනස හිංසා කරන්න එපා. ඒක පව්. මොකද මෙයාලා මේ විදිහ බලව කාරගෙන මේ විදිහට ජීවත් වෙන දැකලා තියෙනවද? දැකලා නැති නිසා තමයි මම පෙන්වන්න කියලා ගොඩක් හිතුවේ. වැදින්ද? වැලි කන්දක් තියෙන්නේ. අත්‍රි කාලෙට නම් මේක සාමාන්‍යයෙන් බලන්න පුළුවන් වෙයි. ඒකට හේතුව තමයි මේ වගේ අස්සේ ඉන්න මේ සත්තු ටික. හිතද පැටෙක්වත් හොයාගන්න නැහැ ඉතින් ඔයාලට බලන්න. ගොඩාක් ඇතුළට තියෙන මේවා. මේ හැමතැනම තියෙනවා අපි. එවුණත් සත්‍ය කෑ ගහනවා. එවුණත් වැහිලිනි කෑ ගහනවා. පොඩි පැටියෙක්. මේ තියෙන ලොකු එක අරගෙන එන්නේ. මේ වීඩියෝ කරන පොඩි අපස්ථාවක් එන්න පුළුවන්. වැඩි ගණන් ගන්න එපා. මොකද මෙතන යන්න අමාරුයි. මෙතනින් යන්න තමයි හදන්නේ. මොකද කියනවා නම් මේ අම්මෝ හරි අමාරු. මෙතන ඉන්න තනි වැල්ලක් තියෙන්නේ. ඒ නිසා මේ
පහළට දැන් බහින්න ඕනේ. දෙන්න. එහෙනම් හරි මම අර ප්ලේස් එකට මම ඔයාලට පෙන්නන්න තමයි මේ ආවේ. ජයවා තවත් දවසකින් මෙවැනි දෙයක් දැකපු සැනින් ඔයාලට පෙන්නන්න මම අරගෙන එනවා. ඒ වගේම මගේ channel එකට තාම ඔයා අලුත් කෙනෙක් නම් නැවතත් කියනවා සකර බයිස් කරගෙන යන්න.